ජයගමු ශ්‍රී ලංකා ජූලි 18 සහ අපේ රටේ ආර්ථිකයේ මෙහෙයවපු පාලක හැමදාම පාලකින්ගේ දැනුම අධිතක්සේරු කරා එක එක ශේෂ්ඨවල ඉන්න මිනිසුන්ගේ දැනුමට වඩා. ඒක නිසා තමයි අපේ ආර්ථිකයේ අංශභාග තත්ත්වකටපත් වෙලා තියෙන්නේ. පැරලයිස් වෙලා තියෙන්නේ. අපි දන්නවා අපේ රටේ තියෙන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි ග්‍රාමීය තියෙන සම්පත්, ග්‍රාමීය තියෙන හැකියාවන්, ග්‍රාමීය වශයෙන් තියෙන කුසලතාවයන් ආර්ථික ක්‍රියාවලියට ග්‍රහණය වෙන්නේ නැහැ. ඒක වැඩියෙන්ම දන්නේ ඔබ. යමේ ඉන්න මිනිස්සු වෙන ඕන තරම් දක්ෂතාවයන් තියෙන, හැකියාවන් තියෙන, වෘත්තීමේ හැකියාවන් තියෙන මිනිස්සු ඇවිල්ලා බැංකුවලට ඇවිල්ලා ලත වෙනෝ, බැංකු කළමනාකරුවන් හැටියට, බැංකු පද්ධතියේ ගමත් එක බැඳිලා ඉන්න මිනිස්සු හැටියට ඔබලා මේ තියෙන නීති රීති පද්ධතිය නිසා අසරණ වෙනවා. එහෙම නෙමෙයිද? ඇවිල්ලා ණයක් ඉල්ලනෝ, අප කර දෙන්න නැහැ, අප අස්සම් කරන්න මිනිස්සු නැහැ, බැංකු නීති අනුව තියන්න දේපල තියන්න සින්නක් කර ඔප්පු නැහැ. බොහෝ ප්‍රශ්න තියෙනවා. හැබැයි ඒ අයට හැකියාවන් තියෙනවා. ඒ කියන්නේ ඒ හැකියාවන් දක්ෂතාවයන් තියෙන අය කොහොමද මේ ආර්ථික ක්‍රියාවලියට ඉක්මනින් අවශෝෂණය කරගන්නේ, ග්‍රහණය කරගන්නේ, ඔවුන්ගෙන් වැඩක් ගන්නෙ කොහොමද? ඒකට විශාල බාධාවන් ගොඩක් මේ නීති රීති පද්ධතිය දැන් හදලා තියෙනවා. ඒක ගලවන්න ඕන. ඒක නිසා විශේෂයෙන්ම අපි අපේ පාලනයක මේ ආර්ථිකය සක්‍රිය කරන්න, ආර්ථික ක්‍රියාවලිය වේගවත් කරන්න එක යෝජනාවක් තියෙනවා. බැංකු මූල්‍ය පද්ධතිය මීට වඩා ජනතාවාදී කරන්න ඕන. මීට වඩා ජනතාවට ඉක්මනින් සහන දෙන, ඉක්මනින් ඔවුන්ම ප්‍රවේශ කරන ක්‍රියාමාර්ගයක් බවට පත් කරන්න ඕන. ඒක යෝජනාවක් අපිට තියෙනවා. තියෙන රාජ්‍ය බැංකු පද්ධතිය උපරිම වශයෙන් ආරක්ෂා කරගනිමින්, තියෙන පෞද්ගලික බැංකු පද්ධතිය ශක්තිමත් කරමින් අපි තවත් යෝජනාවක් ඉදිරිපත් කරනවා. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර කර්මාන්ත ව්‍යවසායකින් සඳහා සහන බැංකුවක් යෝජනා කරන්න. රිලීෆ් බැංක් එකක්, සහන බැංකුවක්. අපේ ඉලක්කය තමයි ඒ සහන බැංකුව ලංකාවේ සංවර්ධන බැංකුවක් දක්වා ඉදිරියට ගෙනියන්න. හැබැයි සංවර්ධන බැංකුවක් හදන්න කලින් අපි මුලින්ම හදන්න ඕන සහන බැංකුවක්. ඒ මොකටද? අපි දන්නවා අර කොවිඩ් කාලේ ඉඳලා එන මොනටෝරියම් නිසා ඊට පස්සේ ග්‍රිප් එකට ගිහිල්ලා උඩාක් ව්‍යාපාරිකයෝ, ව්‍යවසායකයෝ, කර්මාන්තකරුවෝ අසරණ වෙලා ඉන්නෝ. එක බැංකුවකට ණය වෙච්ච නිසා තව බැංකු ගණනාවකින්වත් Tamanට ණයක් ගන්න, අලුතින් යෝජනාවක් ගේන්න, ව්‍යාපෘතියක් ඉදිරිපත් කරන්න හැකියාවක් නැහැ. ඔබලා බැංකු ශේෂ්ත්‍රයේ ඉන්න අය හැටියට අසරණ වෙලා ඉන්නෝ. තියෙන නීති රීති පද්ධතිය නිසා ඔවුන්ට ණයක් දෙන්න විදියක් නැහැ. එහෙමනේ? ඔවුන්ට සහනයක් දෙන්න විදියක් නැහැ. හැබැයි බැංකුත් අසරණ වෙලා ඉන්නෝ. බැංකු නීති අනුව ඒ ණය කපා හරින්න ක්‍රමයකුත් නැහැ, අය කරගන්න ක්‍රමයකුත් නැහැ. මිනිස්සු අසරණ වෙලා ඉන්නෝ. ඔවුන්ට ණය ගෙවන්න ක්‍රමයකුත් නැහැ. එතකොට මේ අක්‍රීය වෙච්ච මිනිස්සු, හැකියාවන් දක්ෂතාවයන් තියෙන මිනිස්සු, යම් කාලයකදී ආර්ථිකයේ වේගවත් ක්‍රියාකාරීත්වයක් තියෙන ව්‍යාපාර, ව්‍යවසාය, කර්මාන්තකරුවන් නැගිටින්න බැරුව ඉන්නෝ. ඒ නිසා අද වෙනකොට අපි අපට දන්නවා වාණිජ මණ්ඩලවල වාර්තා අනුව ලංකාවේ 250,000කට වැඩිය ව්‍යවසාය ව්‍යාපාර අද අකර්මණ්‍ය වෙලා, අක්‍රීය වෙලා, වහල් දාන තත්ත්වෙටපත් වෙලා තියෙනවා. ඒවා ග්‍රාමීය වශයෙන් ජනතාව රැකියා දෙන, ජනතාව නගා සිටුවන, ජනතාවට සේවා සපයන, ජනතාවගේ නිෂ්ප්‍රාදන ක්‍රියාවලියට දායක වෙන්න පුළුවන් ආයතන. අලුතින් මේ පටන් ගන්න කලින් අපි හිතනවා අපි උත්සාහ කරන්න ඕන මුලින්ම මෙන්න මේ වැටිච්ච ආර්ථිකයේ ඉන්න මිනිස්සු කොහොමද නගා සිටුවන්නේ කියලා. ඒකට තමයි අපි යෝජනා ගන්න මේ සහන බැංකුව. වෙනත් රටවල් වල ඔබ දන්නවා මේ යෝජනාව තියෙන්නේ බෑඩ් බැංකින් කියලා. බෑඩ් බැංකින් කියන වචනේ අපිට අදාළ වෙන්නේ නැහැ. අපි ඒක යෝජනා කරනවා සහන බැංකුවක් හැටියට. අපේ පාලනේ, මාලිමා පාලනේ පළවෙනි වැඩක් හැටියට අපිට තියෙනවා මෙන්න මේ අක්‍රීය වෙච්ච ග්‍රාමීය ආර්ථිකය වේගවත් විදියට නිෂ්පාදන ක්‍රියාවලියට සක්‍රීය ලෙස දායක කරගන්න. ඒ සඳහා අර කපා හැරීමට නියමිත ණය වලින් කොටසක් අපි සහන බැංකුවට අරගෙන, ඒ වගේම කපා හැරීමට නියමිත, එහෙම නැත්නම් ගෙවා ගන්න බැරුව තියෙන මිනිසුන්ගේ ණය බංකුවේ වගකීම මේ බැංකුවට අරගෙන මේ බැංකුව හරහා දෙපාර්ශවයේම නැවත නිදහස් කරන්න ඕන. ඒගොල්ලන්ට ණය ගන්න පුළුවන් තත්ත්වයක් ඇති කරන්න ඕන. ව්‍යවසායකින්ද, ව්‍යාපාරිකින්ද, කර්මාන්තකරුවන්ට බැංකුවට ණය දෙන්න පුළුවන් තත්ත්වයක් ඇති කරලා නිදහස් කරන්න ඕන. ඒක තමයි අපි හිතන්නේ මේ මූල්‍ය ශේෂ්ත්‍රයේ පැරලයිස් වෙලා තියෙන, අද අංශභාගයේ තත්ත්වයට පත් වෙලා තියෙන තත්ත්වය වෙනස් කරන්න තියෙන යෝජනාව. ඒක අපි ආරම්භ කරන්න ඕන. ඒ සඳහා බැංකු මූල්‍ය සංසදයේ හැටියට ග්‍රාමීය වශයෙන්ුත්, නාගරික වශයෙන්ුත් ඔබේ තියෙන වැඩපිළිවෙලක්, ඔබේ තියෙන යෝජනා මාලාවක් අපි බලාපොරොත්තු වෙනවා අපේ ප්‍රතිපත්ති මාලාවට එකතු කරන්න. අපි දැනටමත් ඒ පිළිබඳව කතා කරමින් තියෙනවා, සාකච්ඡා කරමින් තියෙනවා. සමීර සහෝදරය ඇතුළු ජාතික විධායක සභාවේ අයට අපි යෝජනා සකස් කරන්න බාර දීලා තියෙනවා. අපි හිතනවා ලංකාවේ මෙතෙක් ඉතිහාසයේ ක්‍රියාත්මක වෙච්ච සජීවීම, සක්‍රියම බැංකු මූල්‍ය පද්ධතිය මාලිමාව රජයක් යටතේ ක්‍රියාත්මක කිරීමට අපට හැකියාව තියෙනවා කියලා. මොකද ඒකට හේතුව අපි ඒ පිළිබඳව සංවේදී අවබෝධයක් තියෙන මිනිස්සු නිසා.